කොළඹ දිස්ත්‍රික්ක ලේකම්තුමා දිසාපතිතුමා මමත් කොළඹ නගරයේ කේන්ද්‍රීය මුළු රටටම තොග බෙදා හරින පිටකොටුව තොග වෙළඳ මධ්‍යස්ථානට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔබට පේනවා මේ වෙළඳ මධ්‍යස්ථානයේ අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩවල කිසිම හිඟතාවයක් නැහැ. හාල්, පිටි, සීනි, පරිප්පු, අල, ලූණු, උම්බලකඩ මේ සියලු තොග අවශ්‍ය ප්‍රමාණයට වෙළඳ සැලේ තියෙනවා. වෙළඳ පොළ තුල පුද්ගලිකාංශය තමයි මේ ගබඩා පවත්වාගෙන යන්නේ. ඒ අය තමයි මේ අවදානම ධර්මීන් තොග රැස් කරන්නේ. ඒ තියෙන මිල ගණනුත් බලා ගන්න පුළුවන්. දැන් මම මෙතන බලනකොට අල විකිණෙන්නේ 140යි 130යි වගේ මිල ගණන් වලට. ඊළඟට ලූණු විකිණෙන්නේ 130යි 140යි අතර. ඊළඟට සහල් වල ප්‍රශ්නයක් තියෙනවා. සහල් මේ වෙළඳ පොළට ගෙනල්ලා මේ බාර දෙන මිල විශාල ලෙස වැඩි. අපේ දේශබන්දු නියෝ බස්නාහිර පළාත බාර නියෝජ්‍ය පොලිස්පතිතුමත් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ හාල් වල ප්‍රශ්නෙට අපි අද පරිබොක් කටයුතු අධිකාරියේ තියෙන විධිවිධාන වලට අනුව යම්කිසි වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද උපරිම සිල්ලර මිලට තමයි තොග වෙළඳ පොළටත් මේ හාල් ගෙනහන්න බාන්නේ. ඒක වැරදි. ඒක නොකළ යුතු දෙයක්. ඒ සඳහා අපි ගැසට් නිවේදනයක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා අද දිනේදී. අනිත් සියලුම අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ හිඟියකින් තොරව ලංකාවටම අවශ්‍ය ප්‍රමාණය තියෙනවා. ඒ නිසා පාරිභෝගික ජනතාව කළ යුතු වෙන්නේ සඳුදට වෙළඳ පොළ විවෘත වීමෙන් පසු කිසි හිඟයකට තොග රැස් කරන්න යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ඔබතුමන්ලා මේ තියෙන තොග ටික පෙන්වන්න ඕනේ. මොකද ලංකාවට ඕනෙම තරම් අවශ්‍ය භාණ්ඩ තොග තියෙනවා. හිඟයක් නැහැ. එතකොට ඒක සාධාරණ බිලට බෙදාහැරීමේ කාර්යභාරය සතොස සමූපකාර හා අනිත් වෙළඳසල් හරහා ඉෂ්ට විය යුතුයි. මේක මුළු රටක්ම විපතටපත් වෙලා තියෙන අවස්ථාවේදී සෞඛ්‍ය නීති රීති අනුගමනය කළා. දැන් ඊයේ දිනේදී අපි ගියා මේ දිසාපතිතුමයි මමයි හෝමගම මේ වෙළෙන්දන්ට බලපත්‍ර දෙන්න. ඒ බලපත්‍ර ගන්න පොරකන අයට නිසා වෙනම කොරෝනා පැතිරෙන්න පුළුවන් ඒ ඇති වෙන තත්ත්වය තුළ. ඒක නිසා අපි විසින් පාරිභෝගිකයොත් ව්‍යාපාරිකයොත් අනිකුත් සෙසු සියලුම පාර්ශ්වයන් මේ සෞඛ්‍ය අංශයේ නීති රීති පිළිපැදගෙන අපෙන් කොරෝනා රටට දෙන්න නැතුව රටින් කොරෝනා අපි ගන්න නැතුව මේ තියෙන දුෂ්කර අවස්ථාවේදී සාධාරණ වෙළඳාමක් ඒ දෙන්නේ ඒ අය කටයුතු කරනවා. දැන් වෙළඳ සංගමේ පිටකොටුවේ සභාපතිතුමා ඇතුළු නිලධාරී මණ්ඩලය මෙතන ඉන්නවා. ඒ අය අපිට සාතිකයක් දීලා තියෙනවා. කිසිදු හිඟතාවයකින් තොරව අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ මේ වෙළඳ පොලේ පවතින සාධාරණ මිල ගණන් යටතේ නිකුත් කරනවා. කළුකඩ මාපියාවක් මෙතන ක්‍රියාත්මක වෙන්නේ. මෙතන තියෙන තරංකාරී වෙළඳ පොලක් ඕනේ කෙනෙකුට ඇවිල්ලා බලලිවිල්ල ඒ භාණ්ඩ ගන්න පුළුවන්. මෙවැනි උණුසුම් පුවත් වීඩියෝ කාටත් කලින් දිනපතා දැනගන්න බෙල් සලකුණ ඔබ SL Breaking subscribe කරන්න.